සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට චීනෙන් ඩොලර් මිලියන 989ක් මන්නාරම සමූහ මිනිවලේ කැණින් අතිටුවේ විල්පත්තුට මුවාවි ඇතම් පිරිස් ජාතිවාදී වපුරනවා විසල් බදුද්දිගරු ඇමතුමා සිංහල දෙමළ මුස්ලිම් කියලා කිසිම ભેදයක් නැතුව වැඩ කරන ඇමතිවරයෙක් විල්පත්තු කියන ප්‍රදේශය එහෙම කිසිම හානියක් වෙලා නැහැ සෙමියාගේ තියුණු ආයුධ පහරින් බිරිඳ සහ නැන්දනිය මරුට චීනයේ බස්වත ගින්නකින් 26ක් ජීවිතක්ෂයට විල්පත්තුව පිළිබඳ වැරදි තොරතුරු ප්‍රචාරය කරමින් ඇතැම් පිරිස් ජාතිවාදී යලි ඇති කිරීමට ගන්නා උත්සාහය අත්හරින ලෙස උතුරේ මහා සංගරත්නය ඉල්ලා සිටිනවා. පටු ආකල්පවලින් මිදී සහජීවනයේ ඇති කිරීම සියලු දෙනාගේ වගකීම බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. අපි මේ පිළිබඳව තරම ගද්දීන කියදුනා. එහෙදි අපිට දැනගන්න ලැබුණා මන්නාරම හිටපු මහදිසාපති දේශප්‍රිය මහත්මයාගෙන් අපි විමසුවමතුවා කිව්වේ කිසිදු නීති විරෝධී ආකාරයකට විල්පත්තු වනාන්තරයෙන් මේ විදිහට නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් ලබා දී නොමැති බව. දකුණේ යම් කර්මාශාලා අධිකරණ පුළුවන් නම් ඒවට ඉඩම් අත්පත් කරගන්න නීතියක් තියෙනවා නම් උතුරේ පළාතෙත් නැගෙනහිර පළාතෙත් ඒ වගේම අවකාශ තියෙන්න ඕනේ මේ පළාත් ඉන්න අයටත් රැකී රක්ෂා අවස්ථාවන් සැලසෙන්න. ඒ වගේ කර්මාන්ත පුරයක් හදින එකේ වැරද්දක් අපි දකින්නේ නැහැ. සත්බදුන් යමතුමත් පැහැදිලිවම කියනවා විල්පත්තු වනාන්තරයෙන් පොඩ්ඩක් හරි විරාශයක් වෙලා තියෙනවා එතුමා ඇමෙතිකමින් අස් වෙන බවටත් ප්‍රකාශයක් කළා තිබුණා. ඒ විදිහට බරපතල ලෙස එතුමා මේ වගකීම අරන් තියෙන්නේ එතුමාට ඒ තරම් විශ්වාසයක් තියෙනවා මේක නීත්‍යානුකූලව සිද්ධ වෙලා තියෙනවා. වසර ගණනාවක් යටපත් වෙච්ච ප්‍රශ්නයක්. දැන් ආපහු ඉස්මතු වෙලා එනවා වෙනත් මොහොනවර. ඒවල යටි අරමුණු මොනවද කියන එක අපිට තේරුම් ගන්න අපහසුතාවක් තියෙනවා. දේශපාලන හස්තයන් මේ තුල ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න අල්ලාගෙන නැවතත් මේ රටේ ආගමික සහජීවනයේ නැති වෙන ආකාරයට ජාතීන් අතර සාමයේ සහජීවනයේ නැති වෙන ආකාරයට යම් කෙනෙක් කටයුතු කරන්න උත්සාහ කරනවා නම් ඒක අපි ඉතාමත්ම පහත් ලෙස හෙලා දකිනවා. ෆිසල් බදුද්දිගරු ඇමතුමා මොන අඩිපාරේද යන්නේ කියන එක මේ රටේ ඉන්න බුද්ධිමුතුන්ට තවම වටහා ගන්න බැරි වුණා කියන එකයි මම ප්‍රකාශ කරන්නේ. එතුමා සිංහල දෙමළ මුස්ලිම් කියලා කිසිම ભેදයක් නැතුව වැඩ කරන ඇමතිවරේ. මම මේ රටේ ඉන්න මේවට කෑ ගහන මේවට උඩපයින් උල්පන්දන් දෙන බුද්ධිමත් කියන පිරිසර මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්නේ විල්පත්තු කියන ප්‍රදේශය එහෙම කිසිම හානියක් වෙලා නැහැ. කඩවත සිට මිරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ වෙනුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 989ක සහනදායී ණය මුදලක් ලබා දීමට චීන අපනයන ආනයන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා. චීන අපනයන ආනයන බැංකුව මගින් ශ්‍රී ලංකාව සඳහා අනුමත කරන ලද විශාලතම තනි ණය මුදල මෙයයි. වරාය ගුවන්තුටුපළ හා වාණිජමය නගර සම්බන්ධ කරමින් හම්බන්තොට සිට කටුනායක හා නුවර දක්වා නොබිදුණු සම්බන්ධතාවයක් මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හරහා නිර්මාණය කෙරෙනවා. समस्त अतिवेगी मार्ग जाले अंतर पलात संबंधता वहा कार्यक्षमताव मेमगिन तवत वर्धने वनु वैति मुदल अमात्यांशु लेकम आचार्य आरचित समरतुंग महता सहा चीन अपनायन आनायन बैंकु वेनुवेन श्रीलंका वे चीन तानापति कार्याले महाजन चीन समूहांडुवे तानापति चिनक शु आन महता एक्व नाय मुदलट अदाल गिविसुमट अत्सं तैबुआ මන්නාරම සමූහ මිනිවලේ කැණීම් කටයුතු මාස 3ක කාලයකට අත්විටුවීමට තීරණය කර තිබෙනවා. මන්නාරම අධිකරණ සංකීර්ණයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙන්නේ. පුරාවිද්‍යා හා පොලිස් නිලධාරීන් මෙන්ම මන්නාරම මහේස්ත්‍රාත්වරයා එක්ව මෙම සාකච්ඡාව පැවැත්වුවා. දැනට මතුවී ඇති අස්ති කොටස් ආරක්ෂා වන පරිදි යලි වසා දැමීමටද අදාළ සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා. ඇමරිකාවේ සිදු කළ කාබන් පරීක්ෂාවෙන් මෙම අස්ති කොටස් ක්‍රිස්තු වර්ෂ 1456 සහ 1656 කාල සීමාවට අයත් බව හෙළි වුණා. පසුව කැණීම් කටයුතු తాවකාලිකව අත්හිටුවීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා නියුක කළ අතර ඉදිරි මාස 3ක කාලය දක්වා එම කටයුතු අත්හිටුවීමට තීරණය කෙරුණේ ඊයේ දිනේදී. තිසමහාරාම සඳුන්ගම ප්‍රදේශයේ පුජ්‍යලේකු තම බිරිඳට සහ නැන්දනියට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
වයස අවුරුදු 25ක සහ 54ක කාන්තාවන් දෙදෙනෙකුයි සිද්ධීන් ජීවිතක්ෂයට පත් උනේ. සකරුගේ බිරිඳ ග්‍රාම නිලධාරිනියක ලෙස සේවය කර තිබෙනවා. ඔවුන් 35හාරාම වීරවිල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලිසිය පවසනවා. සකරු අතරංගුවටගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. 2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පති කාරක සභා අවස්ථාවේ 9 වන දිනය අදයි. ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ඕෂධ ප්‍රියංකර. පාර්ලිමේන්තු සංකීර්ණයේ කේෂා විතානගේ මහතා වර්තමානයේ වන විට විශාල වශයෙන් විල්පත්තු වන විනාශය පිළිබඳ වැරදි ප්‍රචාරයන් සිදුවන බැවින් කල්තවීමේ විවාදයක් ඉල්ලා සිටියා. ඒ සඳහා පිළිතුරු ලබා දුන් සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කියල ප්‍රකාශ කර සිටියේ සමාජ ජාලාවල කුමක් සඳහන් වූවද මෙම ඉඩම් ලබා දෙන ලැබුවේ 2012 වර්ෂයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් බවයි. තවද අදහස් දක්වූ අමාත්‍යවරයා එහිදී සඳහන් කරනු ලැබුවේ ඉතා ඉක්මනින් විවාදයක් ලබා දෙන බවයි. ඊන්පසුව 9 වන දිනය සඳහා 2019 වර්ෂයේ අයවැය විසර්ජන පනත කාරක සභා අවස්ථාව සඳහා පාර්ලිමේන්තුව පරිවර්තනය වුණා. එෙහිදී කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ වැයශීර්ෂ 6ක්ද ජනමාධ්‍ය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශයේ යටතේ වැයශීර්ෂ 2ක්ද විවාදය සඳහා ගනු ලැබුවා. අද දිනට අදාළ කපා හැරීමේ යෝජනාව සිදු කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම් මහතා විසින්. එෙහිදී මන්ත්‍රීවරයා විමසා සිටියේ පුල්මුඩේ ඉල්මනයිට් නිධිය පෞද්ගලික අංශයට විකිණීමේ සූදානමක් තිබේද යන්නයි. ඒ සඳහා පිළිතුරු ලබා දුන් සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා ප්‍රකාශ කර සිටියේ කිසිදු අවස්ථාවක වර්තමාන රජය පුල්මුඩේ ඉල්මනයිට් නිධිය පෞද්ගලික අංශයට විකිණීමට කටයුතු සිදු කරන බවයි. ඉන්පසු අදහස් දක්වූ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පර්ණවිතාන මහතා ප්‍රකාශ කර සිටියේ ජනමාධ්‍ය නියාමනයට අප එකඟ විය යුතු බවයි. ඊට වාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දලස් අලහප්පෙරුම් මහතා ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය මාධ්‍ය සියල්ල ඉතිහාසයේ විශාලතම මූල්‍ය අර්බුදයට ලක් වී ඇති බවයි. විවාදය සඳහා එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මාධ්‍ය නූතන භාවිතාව පිළිබඳ විවේචන පවතින බවත් ජනමාධ්‍ය සඳහා අසීමිත නිදහසක් ලැබී ඇති බවත් යහපාලන ආණ්ඩුව ලැබුණාට පසුව මාධ්‍ය නිදහස ලබා දුන් බවත් මන්ත්‍රීවරයා සාකච්ඡාවට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. ඊන්පසු අදහස් දැක්වීම සඳහා එකතු වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි. ඒ මහතා ප්‍රකාශ කර සිටියේ මාධ්‍ය වගකීම් විය යුත්තේ සමාජයේ ඉදිරි ප්‍රගමනය සඳහා මිසක් පසුපසට ඇදීමට නොවන බවයි. සමහරක් මාධ්‍ය ආයතන විවිධ මිත්‍යා මත සමාජයේ වපුරා මේවා පසුපස යන ජනතාව අන්ත අසරණ භාවයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. මෙයයි මේ වෙනිදට පාර්ලිමේන්තුවේ තත්ත්වය මෙහි වැඩිදුර තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශයෙන් ගෙන ඒ මේ බලාපොරොත්තුෙන් මම සමු ගන්නවා. මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ස්තුතියි ඖෂධ. මෙවර මහකන්නේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 350ක මුදලක් වෙන් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් RM වන්නිනායක මහතා පවසනවා. අද දවස් වෙනකොට සම්පූර්ණයෙන් අපි වීඑල්එම් මල්ලෙන් මෙට්‍රික් ටොන් 2575ක් මිලදී ආරම්භ තියෙනවා. මේ සඳහා රජය විසින් රුපියල් මිලියන 135ක මුදලක් මේ වන විට ගොවින්ට ගෙවලා තියෙනවා. මෙට්‍රික් ටොන් 20000ක් විතර වගේ අපි ගන්න බලාපොරොත්තු වෙනවා. යම් ප්‍රමිතියක් ඇතුව තමයි වී මිලදී ගන්න වෙන්නේ. මොකද මේවා අපි නැවත පාරිභෝගිකයට සහල් වෙළඳ පොළට නිකුත් කරන්න තියෙනවා. වී මිල තියෙන්නේ රුපියල් 38යි නාඩු වලට සම්බල් වලට 40ක් අපි ගෙවනවා. පෞද්ගලික වෙළඳ පොළ තුලත් ඊට වැඩිය මිලක් යන බවක් මේ දවස්වල පේන්නේ නැහැ. අපේ දිස්ත්‍රික්කයේ අපි මීට වඩාත් වැඩිපුර මිල දී ගන්න ගරු අමාත්‍යතුමත් එක්කයි කතා කරලා තියෙනවා. මොකද වැඩිම වී නිෂ්පාදනයක් තියෙන දිස්ත්‍රික්කයක් ඇටියට. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන මීතොට මුල්ල කසල කඳ කළමනාකරණ ව්‍යාපෘතිය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරිකාර් මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙහිදී අදහස් පළ කළ ඒ මහතා අක්කර 12ක වපසරියක විහිදි ඇතිනම කසල කන්දේ සැලකිය යුතු ප්‍රමාණයක් මෙවන විට ඉතා සාර්ථක ලෙස කළමනාකරණයට ලක් කර තිබෙනවා. මෙම වසර අවසන් වන විට සම්පූර්ණයෙන්ම කසල කන්ද කළමනාකරණය කිරීම අරමුණයි. නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්වයි මෙම කටයුතු සිදු කරන්නේ. මේක මේ නිකම්ම තලලා පස් බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් නෙමෙයි යන්නේ. පරීක්ෂණ එක්ක මේවායේ තියෙන මීතේන් වායු, මේවායේ තියෙන විෂ, ඒ විෂ හැම ගලා බහින්න ඕන විදිය, ඒ වැඩපිළිවෙලක් සහිතව මේ වටා ඇලමාර්ග පද්ධතියකුත් එක්ක තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉතාම වේගයෙන් මේක ඉවර කරලා මේ ආයවැයනුත් මිලියන 500කට අධික මුදල් ප්‍රමාණයක් මේ වැඩසටහනට වෙන් කරලා තියෙනවා. මේ වැඩ ඒදුරික මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඉවර කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී අලුත් කොළොන්නාව නගරය මෙතන නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා. මේ කසල කන්ද පිළිබඳව විවේචනය කරපු මේ කසල කන්ද ගැන දොස් නගපු අපි සියලු දෙනාටම ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න මේ කරන සංවර්ධනය සහ මේ සංවර්ධනයේ ප්‍රතිලාභ කොයි විදිහටද කොළොන්නාවට ලැබෙන්නේ කියලා ඉවරලා. නිවාස බිඳීම් හා කොලකෑම් රසකට සම්බන්ධ පුජලින් දෙදෙනෙකු අතුරුකිලියේ පොලිසිය මගින් අතරංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අතරංගොටගෙන ඇත්තේ සුරාගත භාණ්ඩ රැසක්ද සමගින්. වැලිකඩ පොලිස් වසමේදී පෙරගත යතුරු පැදියකට ව්‍යාජ අංක තහඩු යොදා එය උපයෝගී කරගෙන රන්මල කැඩීමද සැකකරුවන් දෙදෙනා සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. අතුරුගිරිය මුරගහ හේන දුම්පේ සපුගස්කන්දහා මුල්ලේරියාව ප්‍රදේශවල නිවාස කොල්ලකෑම් හා රන්මාල කඩා කැණීම් මුම් සිදු කර ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. සැකකරුවන් දෙදෙනා හෝමාගම හා තලංගම ප්‍රදේශවල පදිංචි කරුවන්. මෞසා කැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘත්‍රිම වැසි ඇති කිරීමේ නියම ව්‍යාපෘතිය ලංකා විදුලි මණ්ඩලයේ ඊයේ දිනේදී ක්‍රියාත්මක කළා. ඒ අනුව එම ප්‍රදේශයට වර්ෂාව පතිත වූ බවයි අප වාර්තාකරුව සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් මගින් මෞසා කැලේ ජලාශයට අඩි 8000ක් ඉහළින් වූ ප්‍රදේශයට රසායනික ද්‍රව්‍ය එසීමට මෙහිදී කටයුතු කෙරුණා. තායිලන්තයේ විශේෂ තාක්ෂණික සහයෝගය යටතේ එය ක්‍රියාත්මක කෙරුණේ. වලාකුළු ආසන්නයට රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් වර්ෂාව ඇතිවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමේ තාක්ෂණය මෙහිදී භාවිත කෙරුණා. ඉදිරි දින කිහිපයේදීත් කාසල් රි සහ මෞසා කැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇති කිරීම සඳහා වලාකුළු වෙත රසායනික ද්‍රව්‍ය මුදා හැරීමට කටයුතු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා. ත්‍රිපිටකාභි වන්දනා සතියේ අවසන් උත්සවයේ භික්ෂුන් වහන්සේ 5000කගේ සහභාගීත්වයෙන් මහනුවරදී අද පස්වරුවේ පැවැත්වීමට සියලු කටයුතු මෙවැනි විට සූදානම් කර තිබෙනවා. තේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ලේඛනගත කිරීමට අදාළ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ඉදිරිපත් කෙරෙනු ඇති. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙනෙන අප නියෝජිත දනුක මනුජය. ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වුණ උතුම් දළදා වහන්සේ වැඩවාසය කරන දළදා මන්දිරයේ ඉදිරිපිට මහමළුවේ මා දැන් සිටින්නේ. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ජාතික මහෝත්සවය ත්‍රිපිටකාභිවන්දනා මහෝත්සවය ආරම්භ කිරීමට සියලු කටයුතු මෙවැනි විට සූදානම් කොට තිබෙනවා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුන්ගේ සංකල්පයක් මත ඔබට මතකයි ජනවාරි මාසේ 5 වෙනිදා ත්‍රිපිටකයේ ජාතික උරුමයක් බවට පත් වුණා. ඉන් අනතුරුව එය ලෝක උරුමයක් බවට පත් කිරීමේ ජාතික මහෝත්සවයයි අද දවසේ පත් වෙන්නේ. ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමේ මහෝත්සවය අප මෙහිදී සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, එපමණක් නොවේ අප දන්නා පරිදි සුදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රමුඛ සමස්ත අමාත්‍යාංශ, ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන ඇතුළු සියලුම කටයුතු නිසි පරිදි සංවිධානය කරගන්නට අවැසි තමන්ගේ දායකත්වය ලබා දී තිබෙනවා. මේ වන විට සියලු කටයුතු සූදානම් ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් එපමණක් නොවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුන්ගේ සම්ප්‍රාප්තියෙන් අතිගරු අග්‍රාමාත්‍ය රණි වික්‍රමසිංහ මැතිතුන් ඇතුළු මැති අමතුරුන්ගේ සහභාගිත්වයෙන් මේ කටයුතු පැවැත්වීමට ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවය පැවැත්වීමට අදාළ සියලු කටයුතු මේ වෙන විට සූදානම් වී තිබෙනේ. අප සූදානම් සවස 2 සිට මෙහි අභිමානීය ඒ වගේම මෙහි මාහැඟි බව ඔබට කියන්නට. එතෙක් අප සමගන්නෝ ඔබට දලදා සමිදු පිහිටයි. ස්තුති දනුක. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර ජනාධිපතිවරණයකට යන්නේ නම් තම පක්ෂයේද ඊට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. තිස්සමහරාම ආසන බල මණ්ඩලයේ පිහිටු වීමට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි උත්සාහ කරනවා අවසන් මොහොත දක්වා මොකද්ද විධායක ජනාධිපති අහෝසි කරන්න. මේක රටට වැඩක් නැති වැඩක්. හැබැයි අපි ඉතා පැහැදිලිව කියනවා යම් හේයකින් විධායක ජනාධිපතිකම අහෝසි කරන්න බැරි වුණොත් අපට නොවැළැක්විය හැකිසේ ජනාධිපති ඡන්දය යනවා නම් අපි කියනවා අන්නේ ජනාධිපති ඡන්දයේදී අපි නිර්මාණ කරන බලාපොරොත්තු වෙන ජනතා මධ්‍යස්ථාන නියෝජන ක්‍රමෙන් අපි ජනාධිපතිවරුන්ට අපේ අපේක්ෂාවක් කරගෙන සටනට එනවා කියන එක අපි අනිවාර්යෙන් කියනවා. අපි ලෑස්ති වෙන සටන දෙන්න. ඒගොල්ලෝ හිතන් ඉන්නවනේ මේක ලේසියෙන් දිනන්න. ඒ සෙල්ලම් හරියන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලන්ට නෑ පොදු අපේක්ෂකයෝ. Enterprise Sri Lanka පළමු ජංගම සේවය මාතර වැලිගමදී අද ආරම්භ කෙරෙනවා.
මෙරට ව්‍යවසායකෙන් වැඩි වශයෙන් බිහි කිරීමේ අරමුණින් ආරම්භ කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට මෙවර අයවැයෙන්ද විශාල ශක්තියක් එක් කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ජංගම සේවා පවත්වමින් ආයෝජකයන් දිරිගැන්වීමට නියමිතයි. ස්වයං රැකියාවක් ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන තරුණ ප්‍රජාවට සහන පොලි අනුපාත යටතේ අරමුදල් සැපයීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. මේ අනුව අද වැලිකම ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් ජංගම සේවාව පැවැත්වෙනු ඇති. ත්‍රිපිටකාභිවන්දනා සතියේ නිමිත්තෙන් දිවයින පුරා තවදුරටත් විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිත්තෙන් දකුණු පළාත ආණ්ඩුකාර නිල නිවසේදී මහා සංඝරත්නය 125 නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනැමුණා. පළාත ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයයි ඒ සංවිධානය කර තිබුණේ. ආර්යවංශ නිකායේ මහානායක අතිපූජ්‍ය බෙලිගල්ලේ ජිනවංශ නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. මධ්‍යම පළාත ආණ්ඩුකාර කාර්යාලයේදීද දානමය පින්කමක් පැවැත්වුණා. සියක් නමක් විශ්වෙහි මෙම සංඝගත දක්ෂිණාව පිරිනැඹුණේ පළාත ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මහජන නියෝජිතයින් රැසක්ද මෙම පින්කමට එක්ව සිටියා. ත්‍රිපිටක අභිවන්දනා සතිය නිමිත්තෙන් වයඹ පළාත ආණ්ඩුකාර කාර්යාලය සහ පළාත් සභා එක්ව සංවිධානය කළ දානමය පුණ්‍ය කර්මය කුරුණෑගල නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. සියක් නමක් විශ්වෙහි දන් පිරිනැඹීම සිදු වුණේ පළාත ආණ්ඩුකාර පේශල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. ත්‍රිපිටක අභිවන්දනා ජාතික වැඩසටහනට සමගාමීව කහවත්ත පොලිසිය දානමය පින්කමක් සංවිධානය කර තිබුණා. ඒ කහවත්ත පොලිස් ස්ථානයේදී කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඔලුගල මහතාගේ උපදෙස් මත සංවිධානය කළ දානමය පින්කම මගින් මියගිය පොලිස් නිලධාරී සහ පෞල්වල සමාජිකයන්ටද පින් පැමිණවීමට කටයුතු කර තිබෙනවා. ත්‍රිපිටක අභිවන්දනා සතිය වෙනුවෙන් නිවිතිකල පොලිසිය සහ පාසල් එක්ව පිණ්ඩපාත චාරිකාවක් පසුගියදා පැවැත්වුවා. 100කට අධික මහා සංඝරත්නය මෙම අවස්ථාවට එක්ව සිටි අතර නිවිතිකල ශාසන ආරක්ෂක බල මණ්ඩලය මේ සංවිධානය කර තිබුණා. ශ්‍රීපාදස්ථාන පුදබිම කැලිකසල් වලින් තොර ප්‍රදේශයක් බවට පත්කිරීම හා පරිසරය සුරකීමේ අරමුණින් අසිරි සුරකීම සමනොල ප්‍රජා සත්කාර වැඩසටහන ක්‍රියාත්මකයි. එහි තුන්වන ශ්‍රමදානය අද ආරම්භ වුණා. ලින්කන් නැචරල් පුද්ගලික සමාගම සහ ITN මාධ්‍යාලයේ එක්වයි එය සංවිධානය කර ඇත්තේ. රාජ්‍ය ආයතන සහ පළාත් පාලන ආයතනවල සහයෝගයද මෙම වැඩසටහන වෙනුවෙන් හිමිව තිබෙනවා. නල්ලතන්නිය සිට ශ්‍රීපාද උඩමළුව දක්වා පිරිසිදු කිරීමේ කටයුතු මේ යටතේ සිදු කෙරෙනවා. ස්වේච්ඡා සංවිධාන සහ පාසල් සිසුන්ගෙන් සමන්විත කණ්ඩායම් මීට දායකත්වය ලබා දෙන අතර ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් ශ්‍රීපාද පුණ්‍ය භූමිය වර්ධමානය සහ බතුපරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම මෙම සමාජ සත්කාරයේ අරමුණයි. සමනල අඩවිය ආසන්නයේ ප්‍රජා ඒකක පිරිසිදු කිරීම සම්බන්ධයෙන් තියෙන ඒගොල්ලන්ගේ වගකීම මැනවින් ඉෂ්ට කරනවා. අපි අනාගත පරපුර වෙනුවෙන් පරිසර අඩවියන් පිරිසිදුව තබා ගැනීම අපේ හැමගේම වගකීමයි. හැමතෙම පේනවා ඇති මේ මකර තොරණ ආසන්නයේ මේ ගොඩ ගහලා තියෙන අපද්‍රව්‍ය ප්ලාස්ටික් බෝතල් විවිධ නොදිරන අපද්‍රව්‍ය හැමෝටම දැනුවත් කරන්න කැමති මේ වගේ පරිසර පද්ධති වලට එනකොට බැහැර කරන අපද්‍රව්‍ය පිළිවෙලකට බැහැර කරන්න මේ වෙලාවේ මේ අපි දැක්කා දැන් පරිසරය පවිත්‍ර කිරීම සඳහා අවශ්‍ය කරන බඩු බාහිර අරගෙන තරුණ ළමයි බොහොම කැපවීමෙන් උඩට යනවා පවර්ලා දීලා තිබිච්ච ඒ තැන් වල පවිත්‍ර කිරීමේ කටයුතු හොඳට කරා මේක රැකගත්තේ නැත්නම් අපේ රටේ සුන්දර පරිසරය තමයි විනාශ වෙන්නේ කියලා කතා කරා ඉතින් සිද්ධ වෙනවා මහඟු කාර්යයක් මොබිටෙල් කෑෂ් බොනන්සා සැනකෙළිය එල්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී අද උදෑසන ආරම්භ වුණා ඒ පිළිබඳව තොරතුරු ගෙන ඉන්නේ මදුශංක මහමිතව අපි ඉන්නේ එල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ අද මොබිටෙල් කෑෂ් බොනන්සා වසරේ දෙවැන්තම සැනකෙළිය අපි එල්පිටියට අරගෙන වෙලා තිනවා එල්පිටිය ආදරණීය ජනතාව මේ වෙද්දි අතුරු සිතුරු නැතුව මේ ක්‍රීඩාංගණය තුල එහා මෙහා සැරිසරමින් සමාජ සත්කාරක සේවාවන්ගේ පළදායිතාවේ විඳ ගන්නවා ඒ වගේම තමයි පුංචි දරුවන්ට විනෝද වෙන්න සෙල්ලම් කරන්න විනෝද ළමා කලාපයක් නිර්මාණය වෙලා විශේෂයෙන්ම හැඳුලුම්පත් නොමැති අයට හැඳුලුම්පත් ලබා ගන්න ඒ වගේම මැස් කන්නාඩි නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක් වෛද්‍ය සායන චිත්‍ර තරඟ මේ සියල්ලෙන් සන්නද්ධ සැනකෙළියක් බවට මොබිටෙල් කෑෂ් බොනන්සා මේ දෙවැන්ත සැනකෙළිය හැමදාමත් පත් වුණා 38 වන සැනකෙළියත් එලෙසින්ම අතිසාර්ථක අන්දමින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වෙලාවේ අපි සම්බන්ධ කරගත්ත කලාප ප්‍රධානි මොබිටෙල් ආයතනයේ රන්වල් ෆොන්සේකා මැතිතුමා නයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා. අයිබෝන්. අපිට කියන්නකෝ දැන් මේක මේ මොබිටෙල් ආයතනයේ දිගින් දිගටම වසර ගාණක් මුළුල්ලේ 38 වන වතාවට තමයි දැන් අද එල්පිටියට ඇවිල්ලා තියෙන්නේ. ඇයි මේ වගේ වැඩසටහනක් සංවිධානය කරන්නේ? මොකක්ද මේ තුල තියෙන අරමුණ බලාපොරොත්තු වෙන්නේ?
ඔව් ඇත්තටම අපිට අද සන්තෝෂමත් දවසක් මොබිඩල් ආයතන වශයෙන් අපි හැමෝම දන්නවා අපි ජාතික සමාගමක් ජාතික ජංගම දුරකථන ජාලය වශයෙන් අලෙවි ප්‍රවර්ධනයට අමතරව අපි දැක්ක අපේ පාරිභෝගිකයන්ට අවශ්‍යතාවයක් මොකද්ද අපි මේ දිවින පුරා ඇවිදිනකොට මේ වගේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ඉතින් අපි අද අලෙවි ප්‍රවර්ධන වැඩසටහන කරන ගමන්ම ඊට ඔබට ගිය සමාජ සක්කාර ඒ වගේම මහජනතාවට අලුත්ම තාක්ෂණය ඒ වගේම මෙහි ඉන්න ළමා ළපණින්ට ඒගොල්ලන්ට ඒ දැක ගන්න ලෝකෙ තියෙන අලුත්ම තාක්ෂණය අපි අද අරගෙන තිනවා මේ එල්පීටී ක්‍රීඩාංගණය ඉතින් අපි හිතනවා අද පටන් ගැන්මම සාර්ථක දවසක් මම හිතනවා අද අවස වෙනකොට විශාල ජන ගංගාවක් මෙතනට රැඳී සිටී කියලා ලැබ් සමග ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා ඔබට සුබ දවසක් www.itnnews.lk